සුබ දවසක් ඔයාලා හැමෝටම මානව මෞත්‍ර පද්ධතිය අපි මේ වීඩියෝ එකෙන් අපේ මෝත්‍රා වාහිනී පද්ධතිය ගැන පැහැදිලිව හැම පොයින්ට් එකක්ම ඉක්මනින්ම මතක තියාගමු. හරි ඔයාලා දන්නවා සරලවම කිව්වොත් මෙතන වෙන සිද්ධිය තමයි අපේ රුධිරයේ තියෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය ඔක්කොම අපේ වකුගඩු වලින් පෙරලා අන්න ඒ ටික මෝත්‍රා විදියට බැහැර කරන එක තමයි සිද්ධ වෙන්නේ. හරි අපේ මූත්‍රා වාහිනී පද්ධතියේ තියෙන ප්‍රධාන කොටස් මොනවාද කියපු ගමන් ඔයාගේ ඔළුවට මෙන්න මේ ටික එන්න ඕනි. එකටම වුක්ක. හරි දැන් මේ වුක්ක දෙකට අපේ ඔක්සිජන් පෝෂිත රුධිරය එන්නේ සංස්ථානික මහා ධමනිය ධමනි දෙකකට බෙදිලා වුක්ක දෙකට රුධිරය සැපයීම සිද්ධ කරනවා. හරි දැන් මේ වුක්ක දෙකෙන් පිට කරන ඔක්සිජන් අඩු රුධිරය යවන්නේ වුක්කීය සිරා ඔස්සේ ඇවිල්ලා අදර මහා සිරාවෙන් යවනවා. හරි ඊළඟට ප්‍රධාන කොටසක් තමයි මූත්‍රා වාහිනී. මේකෙන් කරන්නේ අර වුක්ක වලින් පෙරුණු මූත්‍රා ටික මූත්‍රාශයට ගේනවා. අපේ ඊළඟ ප්‍රධාන කොටස තමයි මේ මූත්‍රාශය. මූත්‍රා తాවකාලිකව ගබඩා කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ එකතු වුණ මූත්‍රා මූත්‍රා මාර්ගය ඔස්සේ බැහැර කරනවා. හරි ප්‍රධාන කොටස් ටික ඔන්න ඉක්මනට ආයෙත් කියමු. එකටම වුක්ක. ඊට පස්සේ වුක්ක වලින් පෙරුණු මූත්‍රා මූත්‍රා වාහිනී ඔස්සේ මූත්‍රාශයට එනවා. මූත්‍රාශය පිරුණාට පස්සේ ඒව මූත්‍රා මාර්ගයේ දිගේ එළියට යවනවා. හරි වුක්ක ගැන අපි දැන් ටිකක් කතා කරමු. වුක්කවල ප්‍රධාන කාර්යය තමයි මේ ටික දැන්න මතක තියාගන්න ආශ්‍රිත තුල්‍යතාවය හා අම්ල බෂ්ම සමතුලිතතාවය පවත්වා ගනිමින් අපද්‍රව්‍ය බහිස්රාවය කරන්න මූත්‍රා නිපදවනවා. හරි වුක්කවල පිහිටීම කොහොමද? මෙන්න මේ විදිහට මතක තියාගන්න. අපේ අපර උදර කුහරයේ කශේරුකාවට දෙපසින් ප්‍රති උදරච්ඡිදයට හා මහා ප්‍රාචීරයට පහළින් තමයි පිහිටන්නේ. විශේෂ කාරණයක් තමයි දකුණු වුක්කය වම් වුක්කයට වඩා මදක් පහළින් තමයි තියෙන්නේ. දකුණු පැත්ත පහතයි කියලා මතක තියාගන්නවා. හරි වුක්කයක දල ව්‍යුහය ගත්තම මේක බෝංචි බීජ හැඩැති. මේද ස්තරයකින් තමයි මේ වුක්ක අපේ ඇඟේ රඳවගෙන ඉන්නේ. මේද ස්කන්ධයක් කියලා කියනවා. හරි වුක්කයක දික්කඩක් ගත්තම අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රදේශ තුනක් තියෙනවා. ඒ තමයි මේ පිටතින්ම තියෙන්නේ බාහිර තන්තුමය ප්‍රාවරය. ඊට ඇතුලෙන් තියෙනවා වුක්ක බාහිකය. ඊටත් ඇතුලෙන් වුක්ක මජ්ජාව පිහිටනවා. හරි අපි ඊළඟට කතා කරමු වුක්කාණුවක ව්‍යුහය ගැන. ඊට කලින් මොකක්ද මේ වුක්කාණුවක් කියන්නේ? කෙටියෙන්ම කිව්වොත් අපේ වකුගඩු නැත්නම් වුක්ක හැදිලා තියෙන්නේ මෙන්න මේ වුක්කාණු වලින්. එතකොට වුක්කයක ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය තමයි මේ වුක්කාණු. එක වුක්කයක මේ වුක්කාණු මිලියනයකට අධික ගාණක් තියෙනවා. හරි වුක්කාණුවක් කියන්නේ මොකක්ද කියන එක ඔයා දැන් දන්නවා. ඔන්න දැන් මේ වුක්කාණු ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි බාහික වුක්කාණු. ඒ කියන්නේ වුක්කයේ මැද තියෙන මජ්ජාව ප්‍රදේශය. අන්න ඒ මජ්ජාවේ කෙටි තුරකට තමයි මේ බාහික වුක්කාණු ගමන් කරලා තියෙන්නේ. ඊළඟ වර්ගයේ තමයි ජක්ස්ටා මජ්ජාමය වුක්කාණු. මේවනම් මජ්ජාවේ ගැඹුරටම යනවා. ඔන්න ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා, වුක්කයක වැඩිපුරම තියෙන්නේ මොන වුක්කාණු වර්ගයේද? ඒ තමයි බාහික වුක්කාණු. හරි වුක්කාණුවක ව්‍යුහය ගැන කතා කරමු. මේක තනි දිගු නාලයක්. මේකේ රුධිර කේශ නාලිකා ගුලියක් තියෙනවා. අන්න එතනට අපි කියනවා ගුච්චිකාව කියලා. මේ ගුච්චිකාව වට කරගෙන එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා බර්මන් ප්‍රාවරය කියලා. මේ වචන ඔයාලා හොඳට මතක තියාගන්න. තනියම වුක්කාණුවක ව්‍යුහය නම් කරන්න ඔයාට පුළුවන්. ඔන්න කේශ නාලිකා ගුලියක් තියෙනවා. ඒකට අපි කිව්වා ගුච්චිකාව කියලා. ගුච්චිකාව වට කරගෙන ඉන්නේ බර්මන් ප්‍රාවරය. හරි බර්මන් ප්‍රාවරයෙන් පස්සේ ඒ නාලයේ දිගටම යද්දි තියෙන කොටස් පිළිවෙලට නම් කරමු. බර්මන් ප්‍රාවරයෙන් පස්සේ අවිදුර සංවලිත නාලිකාව. ඊට පස්සේ මේ හෙන්ලේ පොඩුව. එතනින් පස්සේ කොටස විදුර සංවලිත නාලිකාව. ඒ විදුර සංවලිත නාලිකාව සංග්‍රාහක ප්‍රණාලයට සම්බන්ධ වෙනවා. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් මූත්‍රා සෑදීමේ ක්‍රියාවලිය ගැන පැහැදිලිව කතා කරමු. මේ වීඩියෝ එකෙන් පුංචි හරි උදව්වක් ඔයා ගත්තා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම good luck.